අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලිගම හේමරත්න ස්වාමින් වහන්සේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතල වැට්මවේ ඥානතිලක ස්වාමින් වහන්සේ වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා තිබෙනවා. ථේරවාද වෙළඳ ආර්ථිකය ක්‍රියාන්විතය 2025 ඔප්පට ප්‍රභාෂවර සමාජයක් කරා මව්බිම දිනවුම් සහ එකමුතු ශ්‍රී ලංකා යන ප්‍රධාන අංශවලින් එය සමන්විතයි. මේ කොරෝනා වෛරසය නිසා අපි රට අවුරුදු දෙකක් වහලා තිබුණා. ඩොලර් ආවේ නැහැ, ආයෝජකයෝ ආවේ නැහැ, ව්‍යවසායකයෝ ආවේ නැහැ. ඒ නිසා අපේ විනිමය අනුපාතය, ඒක පුජ්‍යල ආදායම, ජනජාතික නිෂ්පාදන පිළිබඳ අපිට හිතන්නවත් කල්පනා කරන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒක කල්පනා කරලා ඒක සඳහා කටයුතු කරපු රජයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් මෙතිවරණයක් කිව්වහම රටේ ජනාධිපති කෙනෙක් තෝරනකොට ගොඩාක් බුද්ධිමත්ව ඉවසීමෙන් දරා ගැනීමෙන් පෞද්ගලික කාරණා හිතන්නේ නැතුව රටක ජනාධිපතිවරේ තෝරන්න වෙනවා. ඒවා ගොඩාක් බුද්ධිමත්ව කල්පනා කරලා තමයි ඒ තීරණය ගන්න. නැත්තම් අවුරුදු පහක් තමන් ගත තීරණය හරිද සාක්ෂි නැහැ කියලා දුක් විඳින්න සිද්ධ වෙනවා. අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජකතුමා හා අනුරාධපුර ශාන්ත ජෝසප් ආසන දෙව්මැදුරේ පියතුමන් වෙතද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර් දිසානායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.